අද දවසේ අපට විශාල ගැටලුවක් නිරාකරණය කරගන්නටයි අපි මේ සැරසෙන්නේ. අපේ සිනමා ඉතිහාසයේ මිලිමීටර් 16 චිත්‍රපට ඉතිහාසය බැලුවාම එක් වෘතාන්ත චිත්‍රපටයක් තිබෙනවා වනගත කොල්ලා කියලා. මේ චිත්‍රපටේ වැදගත් වෙන්නේ එය මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ සිසුන් පිරිසක් හදලා දෙන. 1957 අවුරුද්දේ ජූලි මාසේ තමයි මේ චිත්‍රපටය තිරගත කරවලා තියෙන්නේ. හැබැයි මේ චිත්‍රපටය ගැන තියෙන සාධක හොයාගෙන යනකොට අපූර්ව කතාවක් අහු වෙනවා. ඒ තමයි මේ චිත්‍රපටය දෙවරක් හදලා තියෙනවා කියලා. දෙවරක් හදලා තියෙන්නේ ෆෝමැට් දෙකකට. එකක් මිලිමීටර් 8. අනෙත් එක මිලිමීටර් 16. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කරුණාපාල ප්‍රනාන්දු. ඔහු සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන බහුතරයක් සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ශිෂ්‍යයෝ. පළවෙනි මිලිමීටර් 8 චිත්‍රපටය හදනකොට මේට සම්බන්ධුනේ ඒ විදුහලෙන් බැහැරව දෙන්නයි. එක්කෙනෙක් පසුව වැදගත් සිනමාකරුවෙකු බවට පත්වෙන GDL පෙරේරා. අනිත් එක්කෙනා සුප්‍රකට නළුවෙක් බවට පත්වෙන පියදාස විජේකෝන්. මේ හැරෙන්නට සෙසු සියලු දෙනාම සාන්ත සෙබස්තියන් විදුහලේ සිසුන්. ඔවුන් හදපු කරුණාපාල ප්‍රනාන්දු නිර්මාණය කරපු මේ චිත්‍රපටය නැරඹුවාම ඔවුනට පාසලේ හිටපු තෝමස් පියතුමානන් කියනවා ඇයි මේක මේ මිලිමීටර් 8න් හැදුවේ මොකද මිලිමීටර් 8ට ශබ්දය ආදී නැහැ මිලිමීටර් 16න් හදන්න බැරි කියලා. ඒ අනුව මිලිමීටර් 16නොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙනවා. මේ චිත්‍රපට දෙකම පෞද්ගලික මට්ටමින් තිරගත වෙනවා. සාන්ත සෙබස්තියන් විදුහලේ පෙන්නනවා, බොරලවයි MBA ශාලාව පෙන්නනවා, පාරදුර නගර ශාලාව පෙන්නනවා, මේ හැරෙන්න තව තැන් කිහිපයකම මේ චිත්‍රපට පෙන්නනවා. මොකද මිලිමීටර් 8න් පස්සේ මිලිමීටර් 16. කොහොම වුණත් දැන් තමයි අපිට මේක අනාවරණය කරගන්න පුළුවන් මේ චිත්‍රපට දෙකක් මෙතන තිබුණා කියලා. මේ දෙවෙනි චිත්‍රපටයට කාන්තාවනොත් නැත්නම් ශිෂ්‍යාවනොත් සම්බන්ධ වෙනවා. කොටින්ම දෙවෙනි චිත්‍රපටයට ගීත දෙවකුත් ඇතුළත් වෙනවා. ඉතින් මේ ගැන අපි හොයාගෙන යනකොට අපිට අපේ සිනමාවේ ඉතිහාසයේ සොයාගෙන රූපසේන සිල්වා මහත්මයා ලොකු සහයක් දුන්නා. ඔහුත් එක්ක ඔහුගේ මගපෙන්වීමත් එක්ක අප ගියා නිවසකට. ඒ තමයි වනගත කොල්ලා මුල් චිත්‍රපටයේ දෙවන චිත්‍රපටයේ චරිත නිරූපණය කරපු එහි බෙහෙවින්ම සමීපව කටයුතු කරපු ආංජලෝද මෙල් මහත්තයා හම්බ වෙන අඟුලානේ ජීවත් වෙලා සිටින. එතුමන් අපිට බොහෝ කරුණු කරනවා කිව්වා. අද මේ දවසේ අපි මේ වනගත කොල්ලා චිත්‍රපටයේ මිලිමීටර් 16 චිත්‍රපටයේ තිරගත වූ දවසේ අපි මේ අතීතේ හාරා උස්සන්නට තීන්දුව කළා. අපි බලමු ඒ ගැන. මං කිව්වනේ අර ෆාදර් මාටින්ගේ ෆිල්ම් ගෙල්ල පෙන්වනවා කියලා. ටාසන් ෆිල්ම්ස් පෙන්වුවා. ජෝනි වෙස්මුලගේ ටාසන් ෆිල්ම්ස් ටාසන් ඇන් ද මර්මේඩ්ස් කියලා එකක් මට මතකයි. අපිට එක සැරයක් පෙන්වුවා මේ ඩර්ක් බෝගාඩ් ඉන්නේ ටේල් ඔෆ් ටූ සිටීස්. ඒක අපි හරියට හිතර කා වැදුනා. ඉතින් ඒ අතරතුර කරුණාපාලයට තිබුණා S6 8mm කැමරා එකක්, කීස්ටන් කැමරා එකක්. ඒ කාලේ සුපර් 8 ඇවිල්ලත් නැහැ. මේ කීස්ටන් කැමරා එකෙන් අපි කතා කරන්නේ ඇමිත්‍රේම ෆොටෝග්‍රෆි. එතකොට එයාට හමුන්නා මේ ස්ටිල් කැමරා එකක් හමුන්නා රොලිකෝඩ් එකක්. ඉතින් අපි කරා කරා කියලා කියන්නේ මචන් ලෙවල් එකේ තමයි මේ ඔක්කොම යන්නේ. ඉන්ටර්වල් එකට ගස් යට ඉඳගෙන මේ කතා කරනවා. අපි ඉතින් මේ එක දවසක් දා අනිත්‍ය අපේ මගේ තිබිච්ච අනිත් ආසාව තමයි මේ කැලේ බෝල්ගොඩල් මේ ලුණාව කලපු ඒ අස්සේ කැලේ හැමතැනම අපි මේ ටාසන්කෝ කියවලා කැලේ යනවා අන්ටින් යනවා කියලා පිහිගාගෙන අරේ මේ නිමාඩුවට කරා කොමාරි මේ ටෙන්ට් එකක් හොයාගෙන ගෙනලා තිබුණා. ටෙන්ට් එක ගහලා මේ එතන හිටියා වීරසිංහ කියලා කෙනෙක්. GDL පෙරව ආවා. GDL ඒකාලේ ඇලෙක්සාන්ඩර් කොලෙජ් එකේ ඉගෙන ගන්නවා කොළඹ. GDL-ුයි GDL-ගේ තව යාළුවෝ 3-4 දෙනෙකුයි ආවා. එතකොට රඟපාන කට්ටියව රඟපාන්න කලින් පොඩි පුහුණුවක් කරාද? පුහුණුවක් කියලා නෑ. ඉතින් අර ඕකේ කතන්දරේ තියෙන්නේ අර වනචාරීන් අර ඉස්සෙල්ලා වනගත කොල්ලා ඇති හැදිච්ච ඇටි අර අඹගාට ගල් ගහලා අර කොල්ලාගේ වැටල වැටුනම අරු හිතනවා මිනිහ මැරුණා කියලා. ඌ කැලේ පයින්නෝ කැලේ පැනලා ආපහු ඒක ටයිම් ලැප්ස් එක පෙන්නන්නේ ගිය තැනින්ම වනගත කොල්ලා ලස්සනට එනවා කොටිපේටියත් එක්කලා.
ඊට පස්සේ එන්නේ මොකටද මේ ගමකින් ගිහිල්ලා අර වනචාරි මිනිහෙක් ගිහිල්ලා පොඩි කොල්ලෙක්ව අල්ලගෙන එනවා උරු වෙලාගෙන බිලි දෙන්න එතකොට අරගෙන එනකොට අර වනචාරීන් ඔක්කොම මේව ඇඳගෙන හෙල්ලවල් අරගෙන ඉස්සෙල්ලා ෆිල්ම් එකට ඇඳුවේ ඔක්කොම ගොක්කොල ඒ කියන්නේ 8 mm එකට 8 mm ගොක්කොල ඇඳුවේ මේ මම කරේ මං ඉස්කෝලේ මං ඇත්ලීට්නේ දුවන්න පයින්න දක්සයි ඉතින් මම කරේ ඔත්තුකාරයෙක් හැටියට ගිහිල්ලා මේ ගාකින් පයින්නවා මේ අර හන්ටර් කෙනෙක්ගේ ඇඟුලට දැන් ඒ ළමයාව අරගෙන ගියාම ළමයාව ගමේ අය හොයනකොට හන්ටර්ස්ලා කට්ටියක් එනවා හන්ටින් ඇවිල්ලා තුවක්කු අරගෙන අර ජැක් බූට් දාගෙන කාකි ඇඳගෙන එතකොට ඒ හන්ටර්ස්ලා මේ ගමෙන් ගමට ආපුවම ගමේ අය කියනවා මෙන්න මෙහෙම වැඩක් වෙලා කියලා දැන් හන්ටර්ස්ලා යනවා මේ ළමයාව බේරගෙන එන්නේ යනකොට වනකොල්ලව හම්බ වෙනවා එතකොට මේගොල්ල වනකත කොල්ලට කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වම හරි යන් කියලා මේගොල්ලත් අරගෙන යනවා යා ගිහිල්ලා අර වනචාරින්ගේ එතකොට වනචාරින් වටේ නටනවා මේ කොල්ලව කුඹුනාතරක් ගහලා තකුල් බැඳලා වටේ නටනවා හෙල්ලක් මෙහෙම කරනවා ගන්නවා මෙහෙම කරනවා ගන්නවා නටන ඉන්න ගමන හෙල්ලෙන් ගහන්න යනකොටම වනගතකුල්ල ගිහිල්ලා අර බිම ගහනවා දාලා වනචාරින්ට ගාලා අන්තස්ලා ගාලා කොල්ලව බේරගෙන ඇවිල්ලා අම්මලට බාර දෙනවා ඔක තමයි සම්පූර්ණ කතාව. ඉතින් අපි හිතුවා මේ මේ යාළුවන්ගේ ගැවුලවල පෙන්වන්න කියලා. ඒක කරලා ඔය ටේප් රෙකෝඩ් එනකොටම කරුණා බලලා ටේප් රෙකෝඩර් එකක් හම්බුණා. ටේප් රෙකෝඩර් එකේ ශබ්ද හොඳයි නේ වයර් එකට වැඩි. ඒක තමයි ශබ්ද කැවුවේ. දැන් ඔරුව යනකොට වතුර බේස්මත් තියගෙන චොච්චොච්චොච්චො ගාලා ගහනවා ඒ වගේ. තමයි ශබ්ද කැවුවේ. දැන් අපි මේක හදලා ඉවර වෙලා පෙන්නකොට අපේ ඉස්කෝලේ හිටිය බ්‍රද පෝල් කියලා තවත් අධ්‍යාපන විශේෂඥයෙක්. එයා මේ ඔරියන්ටල් මේ පාලි සංස්කෘත ඉගෙනුවා අපිට. සිංහලයි පාලි කරේ එයා තමයි. බ්‍රද පෝල් කිව්වට පෙන්නුවා මේක. බ්‍රද පෝල් කිව්වා ඉතින් මේක සම්බුදලා මේකනිකම් මේ ගෙවල් වල පෙන්වන්නේ නෙමෙයි අපි මේක ඉස්කෝලේ පෙන්නමු කියලා. ඊට පස්සේ සිකුරාදා දවස් හැම සිකුරාදාටම ෆිල්ම් එක පෙන්වනවා සති සුපායි අයගිරීම මේක පෙන්නවා මේ ඉස්කෝලේ අනිත් අර ට්‍රේලර් සර්ව මේව පෙන්නල ඉවරලා මේක පෙන්නවා පෙන්නවාම ඉතින් කොල්ලෝ හරියට මේ සන්තෝෂ වුණා අපේ කොල්ලෝ මේ වගේ වැඩක් කරා කියලා වනගත කොල්ලා මිලිමීටර් 8 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නිෂ්පාදනය කළේ සංස්කරණය කළේ කැමරාව මෙහෙව්වේ කරුණාපාල ප්‍රනාන්දු. මේ ඉදිරිපත් කිරීම කිව්වේ ගැමුණු නිෂ්පාදකයෝ. මේ චිත්‍රපටයේ කතාව ලිව්වේ ස්ටැන්ලි ඒ පීරිස්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නැත්තම් වනගත කොල්ලා ලෙස රඟපෑවේ ලෙනාඩ් ප්‍රනාන්දු. තිස්ස සොයිසා, ඇන්ජලෝ දෙමෙල්, ජීඩීඑල් පෙරේරා, මර්වින් ප්‍රනාන්දු, ක්වින්කින් ප්‍රනාන්දු, ජිනදාස දිසානායක, එඩල්ටන් අල්විස්, පියදාස විජේකෝන්, කේවී කීර්ති, මහින්දපාල ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. ඊට පස්සේ කරුණාපාල මේකට මුදල් ආයෝජනය කරන්න කීප දෙනෙක්ම හොයාගෙන මෙයා කිව්වා මට ඇවිල්ලා මචං අපි ෆිල්ම් කෑමක් කරමු 16 වලින් කියලා. එතකොට එයාට 16 mm බෝන පතේ කැමර එකක් හම්බ වෙලා තිබුණා. අර කුකුලා ලකුණු තියෙන 16 mm මැග්නටික් සවුන්ඩ්. ඊට පස්සේ ආපහු අපි මේ බිලිදුවට ගිහිල්ලා මේ ආයමත් කෑම් ගහගෙන 16 mm කරා. එතකොට දෙවැනියට හදපු මිලිමීටර 16 චිත්‍රපටයේ කවුද රඟපෑවේ? ඒත් මේ පෙරසමයි. මේ නිෂ්පාදක අධ්‍යක්ෂක සංස්කරණ සභින් කැමරා අධ්‍යක්ෂරුන් ඔවුන්ම එකයි. ඒට අමතරව මේ චිත්‍රපටයට තව කිහිප දෙනෙක් දායක වුණා. එෙහිදී මේ චිත්‍රපටයට ශ්‍රියානි කල්දීරත්, දොරතිද අල්විස් සහ ඈන් කියලා යුතුයන් තිදෙනෙක් මේ චිත්‍රපටයට දායක වෙනවා. එහිදී චිත්‍රපටයට ගීත එකතු වුණානේ. ඒ නිසා සංගීතයනොත්
ගීත රචනවල දායක වෙනවා දයා චිනදාස ගායනෙන් එකතු වෙනවා රෝහිණී සුදසිංහත් ඕ ෂරිෆුත් රෝහිණී සුදසිංහ පසු කාලයක ජනප්‍රිය ගායිකාවක් වෙනවා වනගත කොල්ලා චිත්‍රපටයේ දා තිබුණු ගීතේ ඊටාම ජනප්‍රිය ගීතයක් බවට පත් වූ වග ආරංචි මොකද දැන් රෝහිණී සුදසිංහ කියනවා මේ මේ එයා කිව්ව ගීතය 1957 ලංකාවේ ජනප්‍රියම ළමා ගීතේ වුණයි කියන්නේ ඒක හරි ඔක නැගලා ගියා Hey